විසර අපි පුංචි කාලේ මොකක් කරි පිටු වැඩක් කරාම කියන්නේ මේක අංගුඩින් පැනලා ඇවිල්ලා කියලා. හැබැයි මේ වෙනකොට මිනිස්සු විද්‍යාවෙන් ඒ වගේම සෞඛ්‍ය අධ්‍යාපනයෙන් ඒ වගේම අනික් මිනිහට ගරු කිරීම සම්බන්ධයෙන් යම් කිසි විදිහක පරිණාමයකට ඇවිල්ලා තියෙන හින්දා එහෙම කියන්නේ නැහැ. පිස්සු කියලා කියන්නේ නැහැ. කියන්නේ ඒක මානසික පුනරුත්ථාපනයක් කරන්න එතන කියලා. මෙන්ටල් රිහැබිලිටේෂන් සෙන්ටර් කියලා තමයි කියන්නේ පිස්සන් කොටුව කියලා කියන්නේ නැහැ. ඉතින් ඒකින්ද දැන් ඔය අංගොඩින් පැනලා දාවේ කියන කතාව එච්චරම ඇහෙන්නේ නැහැ. ඒ වුණාට අදටත් අංගොඩින් පැනලා එනවා. ප්‍රතිකාර කරන්න ගිහිල්ලා නවත්තනවා. නැවැත්තුවාම සමහර වෙලාවට පැනලා එනවා. ඇවිල්ලා එළියේ එක එක විකාර කරනවා. මට කවුරු හරි හිතවතෙක් එවලා තිබුණා වීඩියෝවක්. ඒකේ තිබුණේ මේ ඔය ගංගා කියලා කාන්තාවක්. එයා මේ ශාස්ත්‍ර කියනවලු ඉදිරියට සිද්ධ වෙන දේවල් කියනවලු ජනාධිපතිලා අගමැතිලා පවා යාළඟට යනවලු ව්‍යාපාරිකයෝ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක්. ඉතින් මේ එයාගෙන අපි මීට කලිනුත් පොඩ්ඩක් විතර කතා කරලා තියෙනවා. ඒ වුණාට මේ පාර අපි කියන්න යන්නේ එයාට තියෙන ලෙඩේ මොකද්ද කියලා. මේ වීඩියෝවේ තියෙනවා එක තැනක මේ ඊයේ පෙරදා කරපු වීඩියෝවක්. ඊළඟ ජනාධිපතිවරණෙනුත් ජනාධිපති දැන් ඉන්න ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරනවලු. ආයි එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවලු. ඉතින් ඇත්තටම අනුකම්පා කරන්න ඕනේ මේ වගේ අයට තියෙන්නේ යම් කිසි විදියක මානසික තත්ත්වයක්. සමහරු කියනකොට අදිමානසික කියලා. අදිමානසික අවමානසික කොහොමදත් යම් කිසි විදියක විකාර සහගත මානසික තත්ත්වයක්. හයිපොමේනියා කියලා කියනවා. හයිපොමේනියා යටතේ ඕවා වර්ග වෙනවා විවිධ විදියට. එතකොට ග්‍රැන්ඩියෝස් ඩිලූෂන් කියලා කියනවා ඔකේ එක පැත්තකට. ඒ වගේම තමයි ග්‍රැන්ඩියෝස් ඉලූෂන්. ඒ වගේම ඉලූෂරි සුපීරියොරිටි කියලාත් කියනවා. ඒ කියන්නේ තමන් හරි ඉහළයි කියලා මායාවකින් වගේ හිතනවා. මේ ග්‍රැන්ඩියෝස් ඩිලූෂන්ස් කියලා කියන්නේ තමන්ගේ මාත්‍රය පිළිබඳව තියෙන මායාව. ඒ මායාව ඇතුළට ඇතුළු වුණාම කෙනෙකුට හිතෙනවා තමන්ට නිකන් අනුන් ගැන එක එක අනාවැක කියන්න පුළුවන්. ලෝකෙ සිද්ධ වෙන දේවල් පේනවා නිකන් පුදුම බලයක් හිතට දැනෙනවා. එතකොට මේක මෙහෙම දැනෙනකොට කාට හරි දැනෙනකොට එයා හැසිරෙන විදිය වෙනස් වෙනවනේ. කතා කරන දේවල් වෙනස් වෙනවා. අන්න එතකොට තමයි වටේ ඉන්න කට්ටිය පොඩ පොඩ බලන්නේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඔක පොඩ්ඩක් විතර අවුල් සහගත වුණොත් කෙලිම අරේ කොහෙද අංගොඩ. එහෙම නැතුව නිකන් වෙන විදිහක නිකන් අමුතු එකක් වගේ තිබුණොත් ඔන්න මිනිස්සු එන්න පටන් ගන්නවා මෙයාගෙන් ශාස්ත්‍ර අහන්න. ඕකයි උතන තියෙන පොඩි ලයින් එකක් තියෙන චූටි රේඛාවක් තියෙන ඕකෙන් එහා පැත්තට අඩිය තිබ්බොත් අරේ මෙහා පැත්තට අඩිය තිබ්බොත් සල්ලි. ඉතින් කාලයක් මේ වගේ ලෙඩු මොන ගහනකොට අර මහ ලෙඩාට එයාට හිතෙනවා මටත් මොකක් හරි එකක් තියෙනවා තමයි කියලා. ඒ වගේම එයාට අහු වෙනවා ලයින් එක එකේ කොහොමද මේ ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න ඕනේ, මේගොල්ලොත් එක්ක කතා කරන්න ඕනේ කොහොමද, මේගොල්ලන්ට අනාවැකි කියන්න ඕනේ කොහොමද. ඒ ලයින් එක අහු වෙනවා. ඒවා ඉතින් බොහොම කලාතුරකින් තමයි වරදින්නේ. හැමතිස්සෙම වගේ සාර්ථකව වැඩේ කරන්න පුළුවන්. එතකොට එන්න එන්න ජනප්‍රියත්වය වැඩි වෙනවා. රාජ්‍ය නායකයෝ අහු වෙන්නේ මේවට. එතකොට ඔබට පැහැදිලි මේක සල්ලි තියෙනවද නැද්ද, ඉගෙනගෙන තියෙනවද නැද්ද, දියුණුද නැද්ද, ඒවා මුකුත් අදාල නැහැ. දැන් දැක්කනේ පහුගිය ජනාධිපතිවරණදී ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් හය කළානේ කාන්තාවක් අර වයිට් හවුස් එකට ඇවිල්ලා. එයාගේ නම පෝලා වයිට්. අර දැක්කද තොවිලයක් කරනවා අපි පෙන්නවා ඔබට එක වීඩියෝක. ඒක කෑල්ලක් කෑක ගහ තොවිලයක් කළේ. ඉතින් ඇත්තටම ඒකෙන් පැහැදිලි මේ ඇමරිකාව කියන්නේත් මේ වයින් ගොඩාක් දුර තියෙන රටක් නෙමෙයි. ඉතින් මේ වගේ දේවල් ගැන උනන්දු වෙන මේවා පිටිපස්සෙන් යන අයට කියන්න තියෙන්නේ අපේ වගේ රටවල් පිටිපස්සට ගිහිල්ලා තියෙන දුර ගොඩක් වැඩි. අපි තවත් ආපස්සට යන්න ඕමනා නැහැ. අපිට ඕමනා ඉස්සරහට යන්නයි. මේ වගේ රටක රාජනායකයෝ පවා මේ වගේ ගොබ්බ වැඩ කරනවා නම් ඉතින් අපිට ඒගොල්ලන්ට උසුළු විසුළු කළා, අපහාස කළා, එහෙම නැත්නම් බැනලා ඇති වැඩක් නැහැ. අපිට කියන්න තියෙන්නේ මහත්තුරුනේ කරුණා කළා මේ වගේ මෝඩ වැඩනම් කරන්න එපා. මානසික රෝගියෝ පිටිපස්සෙන් ගිහිල්ලා ප්‍රශ්නවලට උත්තර හොයන්න එපා. ඒවා බොරු වැඩ. ඒවෙන් සිද්ධ වෙන්නේ
මේ රටවල් වල ඉන්න අනෙක් මිනිස්සුත් මේ වගේ මිත්‍යා මතික වලට අහු වෙලා තමන්ගේ ජීවිතය කලකණි කරගන්න එක. ඉතින් අර කාන්තාව සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ ඉතාම කරුණාවෙන් කවුරු හරි ඇයට අනුකම්පා කරන කරුණාවෙන් කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම් ඇයව ගිහිල්ලා අර මානසික පුනරුත්ථාපන මධ්‍යස්ථානයක නවත්තන්න අපි කල්පනාවෙන් ඉන්න පැනලා එන්න ඉඩ තියෙනවා.